कथा करें यामाहा एमटी 15 के बाइक के संबंध में मैं बाइक को 150 बाइक क्या कुनाट 150 सेगमेंट के दिन अनित बाइक का अपने मैं बाइक के कंपेयर करने पुलवां का मकला बनने है प्रधान तो मैं हेतु तो मैं 150 बाइक क्या करने मिला कटर वो आठ में बाइक की मिली दी करने है किया बने है ये बात ये बात 150 बाइक के थोड़ा थोड़ा वैडी बाबे है वाट में बाइक की माला करने पुलवां का होती है ना Yamaha R15 version 3 sport bike එකේ naked version එක තමයි MT15 කියලා කියන්නේ. ඉතින් MT15 කියන bike එකත් එක්ක තරඟයට තියෙන 150 segment එකේ bike ගොඩක් අඩුයි. ඒ අතරින් bike කිහිපයක් විතරයි මේ bike එකේ තරඟයක් දෙන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. ඒ මං කලින් කියපු Yamaha R15 version 3 sport bike එක, ඒ වගේම Gixxer 155, Suzuki Gixxer 155 කියන bike එක. ඉතින් මේ වගේ bike කිහිපයක් විතරයි තියෙන්නේ මේ bike එකේ තරඟයක් දෙන්න පුළුවන් විදිහ capacity එකක්, horse power එකක්, engine power එකක් තියෙන bike කිහිපයක් විතරයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මම වීඩියෝ එක කලින් කිව්වා වට මතක ඇති මේ බයික් එක 150 segment එකේ බයික් එකක් වුණා නම් මේ බයික් එකේ කම්පිටිෂන් එකේ තියෙන 150 segment එකේ බයික් එක නෙමෙයි ප්‍රධානම හේතුව තමයි වට 150 බයික් එක මිලදී ගන්න මිලට මේ බයික් එක මිලදී ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒ වගේම ඊළඟ කාරණාව තමයි 150 බයික් එකකට වඩා ගොඩක් ලොකු පවයක් වට මේ බයික් එක බලා ගන්න පුළුවන් කම තියෙනවා මේ බයික් එකත් එක්ක කම්පිටිෂන් එකේ තියෙන අනිත් බයික් ගැන කතා කරනවා නම් Yamaha company එකේම FZ version 2.0 3.0 කියන බයික් එක Apache RTR 150 160 180 කියන බයික් ඒ වගේම Pulsar 150 180 කියන බයික් එක NS 160 150 කියන බයික් එක ඊට අමතරව CB Honda 160R කියන බයික් එක කියන මේ හැම බයික් එකකටම වඩා ගොඩක් හොඳ කම්පිටිෂන් එකක් දෙන්න Yamaha MT15 කියන බයික් එකට පුළුවන්කම තියෙනවා. ඉතින් මම ඔයගලන්ට කලින් කියපු විදිහට ඔයගල කලින් බයික් එක කම්පෙයාර් කරලා බලුවොත් එහෙම මේකේ බ්‍රේකින් හොස් පවර් එක 19.3ක් තියෙනවා. ඉතින් මෙන්න මේ හොස් පවර් එකත් එක්ක ඒ වගේම මේ බයික් එකේ ස්පෙසිෆිකේෂන්ස් එක්ක මේ සෙග්මන්ට් එකේ තියෙන අනිත් බයික් වලට ගොඩක් හොඳ තරඟයක් දෙන්න මේ බයික් එකේ පුළුවන්කම ලැබිලා තියෙනවා. එනවා වීඩියෝ එක ඉස්සරහට බලමු මේ බයිකේ පවර් එක කොහොමද මේ බයිකේ ස්පෙસિෆිකේෂන්ස් කොහොමද ඒ වගේම මේ බයිකේ ප්‍රයිස් එක මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපි මේ වීඩියෝ එකෙන් ඉස්සරහට කතා කරමු 150 සෙග්මන්ට් එකේ බයික් එකක් උනාට මේ බයිකේ අපිට ලික්විඩ් කූලින් සිස්ටම් එකක් රේඩියට එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම මේකේ ෆ්‍රන්ට් සස්පෙන්ෂන් ගැන කතා කරනවා නම් ටෙලස්කෝපික් ෆෝක් එකක් තමයි අපිට ඉස්සරහා ෆ්‍රන්ට් සස්පෙන්ෂන් විදිහට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ රියර් ෂොකට් විදිහට ස්විංග් ආම් මොනෝලින්ක් සස්පෙන්ෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම අපිට ඇලුමිනියම් ස්විංග් ආම් එකක් තමයි මේ බයිකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ බයික් එකේ ජිය සිස්ටම් එක ගැන කතා කරද්දී සාමාන්‍ය ස්පෝර්ට් බයික් එකක විදිහටම ෆස්ට් එක වාඩ පල් හැට දාලා ඊට පස්සේ වා එකක් උඩට ගහම නිව්ටල් එක ඊට පස්සේ ආයමත් එකක් උඩට ගහම සෙකන්ඩ් එක තර්ඩ් එක ෆෝර්ත් එක විදිහට මේ විදිහට ජියා 6ක ජිය සිස්ටම් එකක් අපිට මේ බයිකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් බයික්ස් විකුණන දින වෙබ්සයිට් එක ලෝගල ගිහලා බැලුවොත් එහෙම මේ බයික් එක ගුරන් රුපියල් ලක්ෂ 7කට වඩා වැඩි මිලකට මේගොල්ල විකුණන දාලා තියෙනවත් බලා ගන්න පුළුවන්කම තියෙනවා මේකට ප්‍රධානතම හේතුවලා තියෙන මේ දවස්වල COVID-19 තත්ත්වයත් එක්ක වාහන වල මිල ඉහළ යාම නිසා ලක්ෂ 7කට ආසන්න මුදලකට මේ වෙනුවෙන් මේ බයිකේ වටිනාකම ඉහළ ගිහලා තියෙන බලා ගන්න පුළුවන්කම තියෙනවා බයික් එකේ මීටර් පැනල් එකට ගියොත් එහෙනම් බයික් එකේ මීටර් පැනල් එක අපිට සම්පූර්ණයෙන්ම ඩිජිටල් විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන වාට මේ සිලෙක්ෂන් බටන් එක ක්ලික් කරලා මෙතනින් වාට සිලෙක්ට් කරන්න පුළුවන්කම තියෙනවා. මුලින්ම වාට මෙතන ඕඩෝ මීටර් එක, ඒ කියන්නේ ඔයාගේ බයික් එකේ සම්පූර්ණ කොච්චර ප්‍රමාණයක් වා දුවලා තියෙනවද බයික් එකෙන්, ඊට පස්සේ ට්‍රිප් 1 එක, ට්‍රිප් 2 එක, ඒ වගේම ඔයා දැන් මේක රයිඩ් කරන වෙලාවට විතර මේක පෙන්වන්නේ. ඔයා රයිඩ් කරන වෙලාවදී මේ වෙලාවදී ඔයාගේ ෆුල් කන්සම්ෂන් එක කොහමද? ඒ වගේම ඊළඟට වාට බලා ගන්න පුළුවන් ඇවරේජ් ෆුල් කන්සම්ෂන් එක කොහමද කියලා. මෙතනදි මේක පෙන්වන්නේ ඔයාට ලීටරයකට කිලෝමීටර් කීයක් යන්න පුළුවන්ද කියලා නෙවෙයි. ඔයාට කිලෝමීටර් 100ක් යන්න කොච්චර ෆුල් ප්‍රමාණයක් බෑවුණාද කියන එක තමයි මෙතනදි ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මීටර් පැනල් එකේ තියෙන ලයිට්ස් ගැන කතා කරනවා නම් වම් පැත්තට ගියහම අපිට මුලින්ම බලා ගන්න පුළුවන්කම තියෙනවා ඕවර් හීට් ලයිට් එක. ඔයාගේ එන්ජින් එක ඕවර් හීට් වෙලා දිනනවා නම් මෙතන මේ ලයිට් එක ඉන්ඩිකේට් කරන බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ඊළඟට වාට එන්ජින් චෙක් ලයිට් එක ඔයාගේ එන්ජින් එකේ මොකක් හරි ට්‍රබල් එකක් තියෙනවා නම් මේක චෙක් කරන්න කියලා මෙන්න මේ ලයිට් එක ඉන්ඩිකේට් වෙනවා. ඒ වගේම සිග්නල් ලයිට් එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් දකුණු අත පැත්තට ගියාට පස්සේ මේ බයික් එක ABS තියෙන බයික් එකක්, සිංගල් චැනල් ABS තියෙන බයික් එකක්. ඉතින් මේ ABS ලයිට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම හෙඩ් ලයිට් එකත් ඔන් කරාට පස්සේ මෙතන හෙඩ් ලයිට් එක ඔන් කළා කියලා අපිට පෙන්නන ඉන්ඩිකේට් ලයිට් එකත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. බයික් එකේ ස්විච් එක ඔන් කරගුවාම යතුරු ඔන් කරපුවාම මේ ලයිට්ස් ඔක්කොම ටික එකපාර පත් වෙනවා. ඒකෙන් පෙන්නන්නේ මේ ලයිට්ස් ඔක්කොම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා කියන එක. හැබැයි ඔය බයික් එක ස්ටාර්ට් කරාට පස්සේ ඔයාගේ බයිකේ ඕවර්හීට් ලයිට් එක පත් වෙලා තියෙනවා නම්, එන්ජින් චෙක් ලයිට් එක පත් වෙලා තියෙනවා නම්, ටිකක් දුර යද්දි මේ විදිහට මේක පත් වෙලාම තියෙනවා නම් අන්න එතනදී ඔයාගේ බයිකේ මොකක් හරි ට්‍රබල් එකක් තියෙනවා. මේක ඔයාට චෙක් කරගන්න වෙනවා. ඒ වගේම ABS ලයිට් එකත් ටිකක් දුර ගියාට පස්සේ ඕෆ් වෙනවා. ඒක ඕෆ් වෙන්නේ නැත්නම් එතනත් ඔයාට ABS සිස්ටම් එකේ මොකක් ට්‍රබල් එකක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. බයිකේ ස්විචස් ගැන කතා කරද්දී වම් පැත්තේ ඔයාට මුලින්ම බලා ගන්න පුළුවන්කම තියෙනවා හෙඩ් ඩිම් කරන එක. ඉතින් මෙතනින් ඔයා හෙඩ් කරාට පස්සේ මෙතන දැන් ඔයා ඩිම් කරන්න පුළුවන්. මෙතන එක පල්ලෙහාට කළා. මේක ඩිම් එකේ තියෙද්දි තව එකපාරක් ඔයා මේක පල්ලෙහාට ප්‍රෙස් කරොත් එහෙනම් මේක පාස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අර අපි හෙඩ් එක ගහන්නේ අන්න ඒ විදිහට
इंजन के स्विच बलागान बाइक के फ्यूल सिस्टम में कहना कथा करा दी F5 मतलब फ्यूल इंजेक्टर भी दिया था माय बाइक के फ्यूल सिस्टम में कबेरने ये वाके में के वन चैनल सिंगल चैनल ABS सिस्टम में कपड़े बालागान पुलों अंक मत ये ना मैं सिंगल चैनल ABS सिस्टम में अपने फ्रंट डिस्क के अंदर बालागान पुलों अंक मतलब बेरने मिलीमीटर देसी आसू देखा का फ्रंट डिस्क एक विद एबीएस අපිට බලා ගන්න පුළුවන් කම තියෙනවා ෆ්‍රන්ට් ටයර් එක විදිහට CI80Y17 MRF ටයර් තමයි අපිට කම්පැනි එකෙන් ලබා ගන්න පුළුවන් කම තියෙන්නේ बाइक के रियर टायर ගැන කතා කරනවා නම් 140යි 70යි 17 MRF ටයර්ක් අපිට කම්පැනිකින් හම්බ වෙනවා. ඒ වගේම බයිකේ මිලිමීටර 220ක රියර් ඩිස්ක් බ්‍රේක් එකකුත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. බයිකේ ඉස්සරහට පිටිපස්සට දෙකටම ටියුබ්ලස් ටයර් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ බයික් එක නේගට් සීරීස් එකේ බොඩි ටයිප් එක තියෙන බයිකයක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මම කලින් කිව්ව වගේම මේක ෆුලි ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙන. ඒ වගේම මේ බයික් එකේ ගොඩක් ලයිට්ස්, හෙඩ් ලයිට් එක, ටේල් ලයිට් එක හැම දෙයක්ම වගේ LED තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. बैके कलर्स कथा करना डार्क मेटल ब्लू के कलाइक इगे मेटलिक ब्लैक के कलाइक मैंने कल दिखे मैं श्रीलंका वैद्य बैक की बलागा पुलवंकम तीन वीडियो मोखर दिन अनिवार वीडियो लाइक वगैरह दस पाल कमेंट करवा यू बल वीडियो की शेयर करना दर इगे मे बैक की संबंधी वादा तवादेवा तीन अनिवार पाले कमेंट सेक्शन कमेंट आदि पुलवंकम तीन ई थिंक यम बैक संबंधी रेसिंग बैक संबंधी स्पोर्ट बैक संबंधी दुकान यालू हेमोटन बल वीडियो की शेयर करना अमदरण